පසුගිය මැයි 31 වෙනිදා මහානායක ස්වාමින් වහන්සලත් කාදිනල්තුමත් ඒකාබද්ධ ප්‍රකාශයක් කරලා ශ්‍රී ලංකාවට විදේශීය හමුදාවන් ගෙනෙන්න එපායි කියලා ආණ්ඩුවේ නිල්ලීමක් කළා. පෙරේදා ගරු පාචාර්ය රණවක ඇමතුමා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරා දේශපාලන කෑදැත්තන් විදේශීය හමුදාවන් ගෙන එන බව ප්‍රකාශ කරමින් රට තුල බොරු බියක් ඇති කරන්න උත්සාහ කරනවා කියලා. මේ දේශපාලන කෑදැත්තන් කියලා කිව්වේ මහානායක ස්වාමින් වහන්සේලාට සහ අපේ කාදිනල්තුමාට නෙවෙයිද? කෑදැත්තාගේ හොට වක්‍රයි කියන එක හැමෝම දන්නවා. දේශපාලන කෑදැත්තා කියන්නේ වක්‍රව දේශපාලනය කරන කෙනාටයි. එහෙනම් මහානායක ස්වාමින් වහන්සේලාත් කාදිනල්තුමත් වක්‍රව දේශපාලනික නියලී ඉන්නවා කියන චෝදනාව නේද පාචාර්ය රණවක ඇමතුමා පෙරේදා එල්ල කරේ. නමුත් අපි කියනවා මහානායක ස්වාමින් වහන්සේලාත් කාදිනල්තුමත් බොරු බිල්ලෝ මවන්නේ නැහැ, බොරු බියක් ඇති කරන්නේ නැහැ. උන්වහන්සේලා ප්‍රකාශ කරේ සහතික ඇත්ත. 2007 දී අත්සංකල acquisitions and cross servicing agreement නැත්තං ACSA කියන ගිවිසුමයි තිබුණේ පිටු 7යි. 2017 දී මේ ආණ්ඩුව ඇමරිකාව සමග අත්සංකල ACSA ගිවිසුමේ පිටු 54යි. පිටු 54ේ අන්තර්ගතේ මොකක්ද කියලා ජනාධිපතිතුමාවත් දන්නේ නැහැ. එහෙමනම් ඇමරිකාව සමග අත්සංකර මේ ගිවිසුමෙන් රට පාවා දීමක් වෙලා නැත්තං මේ ගිවිසුමේ අන්තර්ගතේ කුමක්ද කියලා රටට හෙළි නොකරන්නේ ඇයි කියන ප්‍රශ්නේ අපි ආණ්ඩුවෙන් අහනවා. ඒ වගේම මැයි මාසේ 15 වෙනිදා සිට 17 වෙනිදා දක්වා ඇමරිකාවේ සංචාරක යෙදිල්ල සිටි විදේශ අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා එහිදී සාකච්ඡා කළා status of forces agreement නැත්තම් සෝෆා කියන ගිවිසුම් පිළිබඳව. මේ සෝෆා ගිවිසුමේ දැනට තිබෙන කෙටුම්පතේ ඉතා භයානක වගන්ති කීපයක් තියෙනවා. එකක් තමයි සෝෆා ගිවිසුම අනුව ඇමරිකානු හමුදා බටයන්ට නිල ඇඳුම් ඇඳගෙන අවි දරාගෙන ලංකාවේ ඕනම තැනක යෑමේ අයිතිය ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ට තානාපති මුක්තිය ලැබෙනවා. ඇමරිකානු හමුදා බටයන් ගමකට පැනලා තරුණියන් දූෂණය කරත් ඔවුන් අත්අඩංගුවට ගන්න හමුදාවට පොලිසියට කිසිම බලයක් නැහැ. ඇමරිකානු බටේ ගමක් මැදට ගිහිල්ලා බෝම්බයක් පුපුරවලා මුළු ගමම සමූල ඝාතනය කළත් ඔහුට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න සෝෆා ගිවිසුම යටතේ අපේ ආණ්ඩුවට බලයක් ලැබෙන්නේ නැහැ. සෝෆා ගිවිසුමේ මේ වගන්ති නැත්තම් මෙවැනි වගන්ති තිබෙන බවට ඉංග්‍රීසි මාධ්‍ය විසින් රටට හෙළි කර තිබේදී මෙවැනි වගන්ති නැති නෑයි කියලා ආණ්ඩුව කියන්නේ නැත්තේ ඇයි? තමන් හදලා තියෙන කෙටුම්පත පුළුවන් නම් මහජනතාවට දැනගන්න ප්‍රසිද්ධ කරන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. ඒ නිසා මහානායක ස්වාමින් වහන්සේලාටත් කාදිනල්තුමාටත් දේශපාලන කෑදැත්තන් කියලා අපහාස කරනවා වෙනුවට තමන් හදලා තියෙන ගිවිසුම් වලින් විදේශීය හමුදාවන්ට රටට ඇතුල් වීමට අවකාශයක් නැතිනම් ඇක්සා ගිවිසුමත් සෝෆා කෙටුම්පත